लसन बल मेक
නගර මිනිස්සු හරි නැතුව ඇති බා. අපි කොහෙද යමු? හරි දැන් දෙන්නම පොත් පැත්තකින් තියලා මම මේ අහන සරල ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන මම උත්තර දෙන්නම් අප්පච්චි මාත් උත්තර දෙන්නම් අප්පච්චි ඔසතට බැරි වවද්ද හරි අප්පච්චි මාත් කියන්න තනි වචනෙන් කියන්න බලන්න කැලෑවේ ඉබේ හට ගන්න ගින්නට මොකද කියන්නේ ලැබුගින්න හරි කියන්න බලන්න තමන් උපන් දේශයට ඇති ආදරය දේශානුරාගේ අයියෝ මම මේක දන්නවනේ අනේ මේ බොරු කියන්න බෑ හරිද බොරු නෙමෙයි ඇත්ත ඔයා තමයි දන්නේ නැත්තේ කිව්වේ නැති උනාට මාත් දැනන් හිටියා හරිද දෙන්නම කටවහ ගන්නකො අප්පච්චි වා කිය හරි දැන් කියන්න බලන්න ජීවිතය ඇති තාක් කල් යාව ජීව හරි ඇද්ද දැන් ඊළඟ එක භූමි පුතා කියන්න එපා දැන් ඔය දෙන්න දන්න කෙනා අත උස්සන්න ඕන ජලයේ උපා ඔසඳ ඔයාට බැරි වෙන්න විදියක් නැහැ ඔයා මේක දන්නවා ඕලු ඔයත් මේක දන්නවා පච්චි ජලජනේ හරි පුතා අයියෝ මං ඒක දන්නවනේ දන්නවනම් ඉතින් කියන්න බෑ හරි දැන් කියන්න බලන්න ඒ වාට කියන වචනේ මොකක්ද ඡත්‍රපද ඒ කියන්නේ ධනපද හරි බොහොම හරි ඒ කියන්නේ වචන කීපයකින් එක අදහසක් දෙන වචනයට අපි කියන්නේ ඡත්‍රපද කියලා. මොකද ඡත්‍රපද කියන්නේ? තනිපද. හරි. බොහොම හොඳයි. කැමලස්සු කියලා තියෙන්නේ. කට්ටෙම් කියලා කන්නේ. අදට පාඩම ඉවරයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. දුවෙන් අපි කියන කෑමක් අප්පච්චි කවදාවත් අම්ම හැම කෑ ගහන්නේ නැහැ යමුකෝ මං කියන්න ලිස්සෙ Thank you.
අම්මා මොකද මේ මාරා එළියට වෙලා කරන්නේ? නිදිය ගන්න නැද්ද? උඹ දැන් ඔය නිදාගෙන හිටපේක නේද? උඹ මොනවද ඔය හැරගෙන කරන්නේ? අම්මට කියන්නම් මේ මම පුදුම ජරා හීනයනේ දැක්කේ. ජරා හීනය? ඒ මොකද්ද? මේකයි උනේ. මම නිදාගෙන ඉන්නකොට අම්මා මගේ ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම මගේ සූකිරි පුතේ මම උඹට හොඳට ඉඟුරු දාපු කාට එකක් අදන් එන්නද කියලා අහනවනේ. ඒක නම් ජරාම ජරා හිනිය තමයි. මොකද දන්නද? ගෙදර අද ඉඟුරු නැහැ. හිටපන්. මම උඹට කාට එකක් හදලා ගෙනත් දෙන්න. ඕන නැහැ ඕනි නැහැ. මම බොරුවට කිව්වේ. උඹ හිතුවද මාත් මේ ඇත්තට කිව්වේ කියලා? මාත් කිව්වේ බොරුවට තමයි. අනේ මන් දන්නේ මේ අම්මයි පුතයි දෙන්නම එකයි. කට ඇරියොත් කියන්නේ බේගලේ අම්මයි. ඇයි අම්මා කළු අම්මගේ කිරිවල සල්ලි ගණන් කරේ? මේක තීනෙන්ද දැක්කේ? මම හිතේ මුලින් හීනයක් කිය. හැබැයි අම්මා මල් ළඟින් යනකොට අම්මගේ චීත්තේ හඩු ගඳාව. එතකොට තමයි මන් දැනගත්තේ මේ හීනය නෙවෙයි කියලා. අනේ ඵලයන් යන්න. ඇත්තටම ඇයි අම්මේ අම්මා රැවිලා සල්ලි ඇව්වේ? සල්ලි නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න බෑ බං. ඔය සත්තු ජීවත් වෙන්නේ? ඒ සත්තු ළඟ එක රුපියලක්වත් නැහැ. හැමෝම පින් කරන්න ඕනේ මනුස්ස ආත්මයක් ලබන්න. ඒක වෙලාවට හිතනවා තිරිසන් ආත්මයක් ලැබුණා නම් හොඳයි කියලා. තිරිසන් ආත්මයකේ බුදුනත් වැඩිය සතුටක් නැතුව ඇති අම්මේ. කළු අම්මත් ඉන්නේ දුකේ ඉන්නේ. ඒ මොකද ඒ? නෑ අපි දැන් කළු අම්මගේ කිරි සුරා කනවනේ. එතකොට කළු අම්මා හිතනවා ඇති අනේ මම මේ කිරි ලබා දෙන හැම වාරයක් පාසාම මට පින් සිද්ධ වෙලා ඊළඟ ආත්මේ මනුස්ස ආත්මයක් ලබා දෙන්න කියලා හිතනවා ඇති. ඒ විතරද මේ මිනිස්සුන්ගෙන් පුදුම කරදරයන්නේ තියෙන කියලාත් හිතනවා ඇති. අම්මෝ හිනා වුණාට දුකින් නේද ඉන්නේ? ඇයි ග්‍රාම සේවක මාත්‍යා කිව්වද අපිට ඇඳුම් හොයලා දෙන්න බෑ කියලා? අපේ දුක උන්දලාට තේරෙන්නේ නෑ බං. කාරණේ කිව්වට පස්සේ ග්‍රාමසේවක මහත්තයයි හාමිනේ දෙන්නම් බඩාල්ලගෙන හිනා වුණා. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් හැටියට හාමිනේටවත් තිබුණා හිනා නොවී ඉන්න. අම්මේ ග්‍රාමසේවක මහත්තය හැමදාම වැවේ නාන්නේනවා. මම උන්දගේ රෙදි ටික හොරකම් කරන් එන්නේද? එතකොට අපිට පුළුවන් ග්‍රාමසේවක මහත්තයා අඹුඩේ ඇඳගෙන හති දාගෙන දුවගෙන එන දිහා බලාගෙන hina වෙන්න. එපා එපා. එහෙම දේවල් කරන්න යන්න එපා. හෙට උඹ රාන්න ඇඳ ළඟට එකගෙන ගිහිලා කල්සමුක කමිස්කෝ මහන්න දෙන්න. එතකොට දැන් අම්මා ගෙනාපු ඇඳුම් කාටද? උඹ ඒකත් දැක්කද? අම්මා වීමුට්ටි ආසේ ඇඳුම් අංගනම මම බලාගෙන හිටියේ. එපා කියන්න බැරිකමට ගෙනාවේ. ග්‍රාමසේවක මහත්තයාගේ පුතාගේ පරණ ඇඳුම් අපිට ඒව ඕනේ නැහැ. අපි අලුතෙන් මහමු. අලුතෙන් ඇඳුම් මහන්න ඕනේ නැහැ අම්මේ. නෑ නෑ මහන්න ඕනේ. ඕනේ නැහැ අනේ. මං හිට අනිවාර්යෙන්ම ඉස්කෝලේ ඇඳන් යන්නේ ඒවා. පුතේ මං කියන දේ අහපන්. බෑ බෑ කියන දේ අහන්න බෑ. මට හොඳටම නිදිමතයි. මං එනවා යන්න. දැන්වත් කෑම කමුද? කෑම සීතල වෙලා ඇති. ඒකට කමන්නේ. පොඩි බබෙක් වෙන්න හදන්න එපා නෝනේ. අනික මේ මගෙත් එක්ක තියෙන තරහ පිටකලේ අර අහිංසක දරුවා ගෙන්නේ. දරුවෝ නම් දැනගන්න ඕනේ අම්මා ඉන්නේ දුකෙන් කියලා. හරි දැන් මොකද්ද මගෙන් උනේ වරද? දැන් ඔයා කතා කළ වැඩක් නෑ. බාගිල නිදා ගන්න. වැඩක් නැත්නම් මොකද? මං දන්නවා
मगे अति नोनेट मत कथा नकरी तर वरदे ना कि मंगू आगे उल्ले पुंची पुंची लीमा को तरह अब मेघा मैं यमु की तो आम कद की हेट मैं घी लसुई में देना क्यों और आठ उच्चर के गाने फुलवा ना बट मैं दे कद प्रश्न अरे दारू आटा क्या गया हुए तो ये प्रश्न आल लगे ना आठ हमें का को मिलो हेकड़ा थी ना वेनो प्रश्न के तो हिना वेनो आके ने के विहिलु आक ना විහිළුව කට hina වෙනවා කියන එක ප්‍රශ්නයක්. ඔයා හැමදාම පඬිත කතා කියලා අහන දේට උත්තර දෙන්න දුව පැනලා යනවා. නෑ නෑ මම පැනලා යන්නේ නෑ. එමන අපි තර්ක කරමු. මට ඔයත් එක්ක තර්ක කරන්න ඕනේ නෑ. මට ඔයත් එක්ක තර්ක කරන්න බෑ. එහෙනම් ඉතින් මම කතා නොකර ඉන්න. ඔය ඉතින්? දැන් ඒකත් එපාද? අපි දෙන්නගේ නොගැලපීම ඇති. ඒ නොගැලපීම් ගල්පගෙන මං ඉස්සරහට යන හදනකොට වායකට හරස් වෙනවා. බල්ලෙක් ගැන රචනාවක් ලියන්න ගත්තම රචනාව ලියලා ඉවර වෙනකොට බල්ලා ගැන නෙමෙයි මැක්කගෙන් අවසන් වෙන්නේ. අපේ කතාවත් ඒ වගේ. අපි දෙන්නා දරුවොත් එක්ක මෙච්චර දුර ගමනක් ආවා. आप प्रश्न वाले उत्तर दी मुड़ा एवने हरि हर दम कैम कल नहीं जाग असनी पैक दूर हम अपने क्या कुत्त मल टीका तंबला बीला कर बगन इना अपे अम्मा एक अपील दिन मेरे कि हम दुस्त लगावे ना को दुस्त लगाव हरी एक्ना कटवाहा इनाची इन नोड़े ओ नै पुते इन इन नी मुकदानी मट गया
මං කියන්න. නැන්දේ. වම් කකුල දුවාට දකුණු කකුල බෙහෙත් කළ වැඩ නැහැ නැන්දේ. මං ඒ ගෙම්බටම කියන්න. මේක බලහල්ලකෝ. ඇයි? පණිවිඩය අදත් වැවේ නාන්න යන්නද? උඹලා හැමදාම වැවේ නාන්න යනකල් අපේ කාට ගෙදරින් වෙන්නේ ඇඳුම් නැතුව තමයි. මාත් ඔය පරිප්පුව කෑව නැන්දේ. ආ. එහෙනම් උඹට ගෙදරින් සබ්බුව හම්බ වෙන්න ඇතිනේ. උඹලත් කරගන්න නොසන්ඩාල වැඩ. දැන් අද උඹ ඉස්කෝලේ යන්නේ නැද්ද? උඹ ඉස්කෝලේ යන්න හරි හොරයි නේද? එකට අපේ එක. අපේ කාට ඉතින් ඉස්කෝලේ ගියේ නැත්තම් නිින්ද යන්නේත් නැහැ. පුතේ බලනේ. නැන්දේ. මොකද? වැඩිපුර කලිසමක් නැද්ද? අප්පච්චි! ඉක්මනට එන්නකෝ. අද මටයි පන්ති අතු ගන්න තියෙන්නේ. උඹලා මේ වත්ත හතරමයි උඹලම කවුරු සැක සහිත එකෙක් ඉන්නවද කියලා. ඉන්නවනම් ගැට ගහගෙන මරයි. කොයි වගේ කිදේ දොස්ද? මොන වගේ එකෙක් හරි කමන්න සැක එකෙක් නම් වැඩ ගන්න මනේ පිටි එකෙක් නම්. දැන් ෆිලක්ස් සර්වි අතු කෝරළු සර්වි මේ ගැන ලොකු සර් කියයිද දන්නේ. ඒ දෙන්න එන්න මැත්තේ උඹේ හොරේ අල්ලන්නේ. ග්‍රාමසේවක මහත්තයාගේ පුතාගේ ඇඳුමත් උඹට ගානට තියෙන්නේ නේ. මොන ඇඳුම ඇඳ උඹ හරි හැඩයි පුතේ.